ආයුබෝවන් සුබ දස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල සියලුම බීමෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ බීවරින්ගේ මලු තොග මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600ක් සංචාරක ශාස්ත්‍රයේ නිරත වූවන්ට තවදුරටත් සහන සලසන ලෙසට සජිත්ගෙන් රජයට ඉල්ලීම් කොරෝනා මර්ධනයට ජාතික වැඩපිළිවෙලක් බියත් කළ ලොව ප්‍රමුඛ රටවල් දෙක අතරට ශ්‍රී ලංකාවත් දේවරයන්ගේ මාළුතොග කඩිනමින් මිලදී ගැනීම සඳහා රජයෙන් රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවේදීද සාකච්ඡා කෙරුණා. අධිකර ජනාධිපතිතුමෝ දැන් පියවර සංස්ථාවෙන් මාළු මිලදී ගන්න ක්‍රමවේදයක් හදලා තිබුණාට උන්ට මුදල් ගෙවීම සඳහා සති දෙකක් සති තුනක් අවශ්‍යයි කියලා දේවර සංස්ථාව දන්වලා තියෙනවා. ඒ නිසා දැන් මිලදී ගන්න ඇත්තටම අපි බලමු අපි මොකද මිලියන 600ක් අපි දේවර අමාත්‍යාංශයට නිදහස් කරා. නමුත් ඒ මුදල් ලැබුණේ නැහැ. ඒකේ මුදල් ලැබිලා තියෙන්නේ මිලියන 20ක් තමයි. ඒක ලබා දෙන්න. එතකොට මේක ඉක්මනට මේ මාළු ටික ගන්න පුළුවන්. මුදල් වලට ගන්න නැත්නම් සර් මේක මේ ඒ කරන ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් නැති වෙලයි සර්. අඩුමතර මිස මුදල් දීලා දවසෙන් දෙකෙන් හරි කරන්න පුළුවන් නම් විශාල පිරිසක් එන එක නවති. ඇයි ඒකේ ප්‍රමාදේ තියෙන්නේ? දැන් 100ක් තමයි මුලින් රිලීස් කරන්න කිව්වේ. ඔව්. 600ක් තමයි කැබිනට් එකෙන් කිව්වේ රිකවර් නොදී. ඔව්. ප්‍රමාණ කුලෝ දැන් ඒ 100 රිලීස් කළා තියෙනවා මම දැනුවත් විදියට. හරියට කරනවා නම් සර් දැන් මොකද සැමන් වුණත් සර් අපිට තව ටික කාලයක් යනකොට ලෝකයේ තියෙන ප්‍රවණතාවත් එක්ක රටට එන එක නවති. නෑ දැන් අපි දීවර සංස්ථාවට කියලා තියෙනවා මේවා ගන්න කියලා. අපිට මිලියන 600 කුත් නිකුත් කළා තියෙනවා. ඉතින් ඒක කඩිනම් කරා නම් ඇමතුමයි ඒක කරන්න. අතරස අනිත් තැන් වල විකුණන්නේ රුපියල් 600ට 700ට දැන් රුපියල් 200ට විකුණන්නේ වරායේ. අඩුමතරමේ රුපියල් 250ට 300ට මිනිස්සුන්ට ගෙනියන්න පුළුවන් අනිත් පළාත් වලට. ඒවර සංස්ථා මැදිහත් වෙනවා නම්. කවුරු හරි මේ ඒ මාළු ඕන්නම් අපි ප්‍රාදේශීය ලේකම්ට ඒ ප්‍රදේශයේ සල්ලි දීලා මේ කළේ ඒ මාළු ටික අරගෙන ඔයලගේ අනිත් ආසනෙට එවන්න ඒ විකුණලා තීවර සංස්ථාවට ආපහු සල්ලි බාර දෙන්න. සියලුම විමෝල් හිමියන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර සියලු ඖෂධ හල් සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතව තිබෙන අතර බැංකු සේවාවන්ද තවදුරටත් ප්‍රාත්මිකයි. අත්‍යවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදා හැරීම, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය බැවින් සියලුම විමෝල් හිමියන්ගේ සේවාවන් COVID-19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නැවත දැනුම් දිනතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. දිවයිනේ සියලුම සහල් මුවල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය තමන් සතු වීතුක සහල් පවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. සුළු සහල් මුවල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත් මධ්‍යම පරිමාණ සහල් මුවල් හිමියන් දිස්ත්‍රික් බල ප්‍රදේශ තුළත් සහ මහා පරිමාණ සහල් මුවල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තුග බෙදා හැරීමටත් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.පී. ජයසුන්දර මහතා වැඩපළ පොලිස්පති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ආහාර කොමසාරිස් ජෙනරාල් සහ පාරිභෝග කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා. මෙවන විට මෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න VS1ක් ලැබී තිබෙන අතර එයින් 3/2ක ප්‍රමාණයක් සහල් තුග වශයෙන් පවතිනවා. එයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවීම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතු වලට අවශ්‍ය සුරක්ෂිතතාවයට දැඩි අවධානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දන්වා සිටිනවා. එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක් කර ඔවුන්ගේ නිවෙස්වලටම භාණ්ඩ ලබා දීමේ කාර්යභාරයේ නිරත මේ මොහොතේ දැඩි අවධානයෙන් සහ ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන ලෙස ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. එමෙන්ම ඔසුසල් ඖෂධ හල් බැංකු සේවාවන්ද තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලබන බවයි ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළේ. සංචාරක කර්මාන්තයේ නිරත වූවන් සඳහා සහන සැලසීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් කොරෝනා ආසාදනය තුළින් මුළු මහත් සංචාරක කර්මාන්තයම එක තැන නතර වෙලා සිටි සම්පූර්ණයම අකර්මණ්‍ය වෙලා තිබෙනවා. සංචාරක කර්මාන්තයේ නියැලුණු බොහෝ දෙනා අසහනෙන් පීඩනෙන් ජීවත් වන කාලවකවානු. මේ කාලවකවානු තුළ අපි විශ්වාස කරනවා සක්‍රීය රාජ්‍ය වැදිහත්වීමක් ක්‍රියාත්මක වෙලා මේ සංචාරක කර්මාන්තයේ ගොඩනගන්නට කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම ඉදිරි මාස 6 තුළ සංචාරක කර්මාන්තයේ නියැලුණු අයගේ වැටුප් දීමනා ගණනය කරලා තිබෙනවා බිලියන 6ක් හැටියට. එය ලබා දෙන්නට අපි සැලැස්මක් සකස් කරන්නට ඕන. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පසුව ලබා දුන්නු සියලුම සහන තවදුරටත් ඉදිරියට. ඔලී සහන, ණය සහන, ඒ වගේම නැවත ගෙවීමේ කාලවකවානු සහන,
ඒ සියල්ලක්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීම. ඒ වගේම අලුතෙන් ගොඩනැගෙන්නට අපි මූල්‍ය පහසුකම් ලබා දෙන්නට ඕන. ඒ වගේම සහන ණය, ඒ වගේම පොලිස් සහන, ඒ වගේම එම පොලිස් සහ ණය සහන ක්‍රියාත්මක කිරීමේදී වසර පහක කාලවකවානුව කේන්ද්‍ර කරගෙන අපි මේ සහන ටික ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. කොරෝනා මර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම පිළිබඳව මෙන්ම අඩල් නැබී ඇති සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙලෙස අදහස් පළ කළා. මම හිතන්නේ අපිට මේ වෙලාවේ තියෙන්නේ මේ රටට ඇති වෙලා තියෙන වසංගතය උරන් කිරීමට ඒව වෙනුවෙන් කැපවීම. ඒකට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගතිතුමාගේ නායකත්වයේ යටතේ අපි මේ වගකීම ඉටු කරනවා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන අපේ මන්ත්‍රීතුමාලා ප්‍රමුඛ අපි සියලුම දෙනා වගකීම් ඉටු කරන්න තමයි බිඳු අරගෙන ක්‍රියාත්මක වුණේ. ඉතින් අපි එක පැත්තකින් විපක්ෂය මේ විදියට ගෙන්නගෙන විපක්ෂය පැහැදිලි කිරීමක් කරලා ඒ අය මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ඔවුන් ඒ ගැන රජය ගෙනින ක්‍රියාවලිය ගැන ඵලදායිතාවයක් තියනවා කියන එක ඉතාම හොඳයි. මම දන්නවා පෞගිය ඉතිහාසයේ රජය ක්‍රියාත්මක වන කාලේ වෙනදීමක් සිද්ධු වුණේ නැහැ. අද රජයක් හැටියට අපි ඉතාම හොඳින් මේ ව්‍යසනයට මුහුණ දීලා තියෙන රජයක් හැටියට ඒ වළක්වා ගන්න නිසි ක්‍රියාමාර්ග ගන්න රජයක් කියන එක පැහැදිලි ඔප්පුවේ. මේක ලංකාව විතරක් නෙවෙයි ලෝකයේම ගෝලීය ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපි ඒ දිහා බලන්න ඕනේ මේ විදිහට. නමුත් ලොකු යම් යම් අඩපාඩු තියෙනවා. ඒක අපේ යුතුකමේ අඩපාඩු පෙන්වා දීම. මේක ඉතා ලේසි පාසුකාරයක් නෙවෙයි. බ්‍රිතාන්‍ය ඉම්පීරියල් කොලෙජ් කියන එකේ වසංගත රෝග විශේෂඥවරු එක්කව වෙලා කළා තියෙනවා මේ පිළිබඳව පර්යේෂණයක්. ඒ පර්යේෂණයේ දත්ත තමයි මහා භයංකර දත්ත. ඒගොල්ලෝ කියනවා ඇමරිකාවේ මිලියන 2.2ක්. ඒ කියන්නේ ලක්ෂ 22ක් යනතාව මිය යනවා මේ කොරෝනා වසංගත. බ්‍රිතාන්‍යයේ 5,10,000ක් මිය යනවා. දැන් මෙන්න මේ කාලය තමයි ලංකාවේ මේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙන කාලය. මේක ඉතා ඉක්මන් දිනක මර්ධනය කරගන්නට අපි ඔක්කොම ජාති ආගම් කුල ભેද පක්ෂ ભેද පැත්තක තියලා අපි මේ ඔක්කොම එකතු කරලා මේව කරන්නට ඕනේ. කොරෝනා වසංගතයෙන් ජයග්‍රහණය කරොත් ජයග්‍රහණය කරන්නේ රට. ඒ වගේම අපිට ජයග්‍රහණය කරගන්න බැරි වෙලා පරාජයට පත් වෙන්නේ රට. ඒ නිසා මේක ජයග්‍රහණය ආණ්ඩුවේ ජයග්‍රහණයක්වත් පරාජය ආණ්ඩුවේ ජයග්‍රහණයක්වත් නෙවෙයි. ආණ්ඩුවත් මැදිහත් වෙලා රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙවගෙන රටේ සියලු දෙනා මේකට මැදිහත් කරගත්තොත් තමයි අපට මේ කොරෝනා සටන ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කොරෝනා විතරක් නෙවෙයි කොරෝනාත් එක්ක දැන් ජනතාවගේ බඩගින්න සම්බන්ධ ප්‍රශ්න අවිල්ල තිබෙනවා, ආදායම් සම්බන්ධ ප්‍රශ්න අවිල්ල තිබෙනවා, ව්‍යාපාර සම්බන්ධ ප්‍රශ්න, මේ සියල්ල එකට ජයග්‍රහණය කරන්නට ඕන. එනිසා මේකට මේ රාජ්‍ය යාන්ත්‍රණයට හැකි හැම දෙනා සම්බන්ධ කරගන්නට ඕන. පක්ෂයක් හැටියට අපි මුලින්දලම යෝජනා කරමින් හිටියා සියලුම දේශපාලන පක්ෂ මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න කියලා. ජනතාවට අත්‍යවශ්‍යතාවය ලබා දීමේදී මේ සියලු දෙනා හොල් කරගෙන ජනතාවගේ එදිනදා ප්‍රශ්න විසඳන්නට අපි මැදිහත් විය යුතුයි. ඉතින් ඒ සඳහා මේ රාජ්‍යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි පක්ෂයක් හැටියට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. උත්සව සමය තුල ජනතාව වගකීම් සහගතව කටයුතු කරමින් රජයට සහය දැක්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සිඹලා පිටිය මහතා පවසනවා. සංසන්දනය කරලා බලන්න මම ආරාධනා කරන හැම කෙනාට මේක දිහා සමහර අසුභවාදී සිඹලා ණයට මොනතරම් ඉහළ පාලනයක් අපි මේ ඇති කරගෙන තියනවද මේ තත්ත්වය තුල. අපි මේක ස්තුති කරන්න ඕනේ. විශේෂයෙන්ම මේකට අති දැවැන්ත කැපකිරීමක් රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම මේ ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානිය හැටියට තහසිල් රාජපක්ෂ මහත්තුමා, ඒ වගේම ත්‍රිවිධ හමුදාව මේ සියල්ල මුල් කරගෙන දැන් මේ ගත්ත පියවර දිනෙන් දින අවශ්‍ය පියවර ගත්තා. වෛද්‍යවරුන් දිවි නොතකා කළ විශේෂ කැපකිරීමත් එක තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එදිනෙදා ජන ජීවිතය පවත්වා ගැනීම පිළිබඳ රජයේ මහ ව්‍යායාමයක් දුන්නා. දැන් සියලු දෙනා කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාට විසඳුම් හොයන්න මේ ඉන්නේ උත්සව සමයේ. අපි විවිධාකාර බැඳීම් තියෙනවා. අපේ ඥාතිගමන් තියෙනවා, අපේ මිත්‍ර ප්‍රිය සම්භාෂණ තියෙනවා. අපිට ටිකක් අමාරු වෙවි මේ වෙනස් කරන්න. ඉතින් ඒ සියල්ලම අපි මේ වෙනුවෙන් කැප කළ යුතුයි. අපේ ආගමික උත්සව වෙන්න පුළුවන්, ඇදහිලි වෙන්න පුළුවන්. මේ සියල්ල මේ රජය කරන කැපවීමත් එක්ක අපි සියලු දෙනා බද්ධ වුණොත් අපේ පෞද්ගලිකත්වෙන් එහාට ගිහිල්ලා ශ්‍රී ලංකාව මේ COVID-19 වදුරෙන් තා ඉස්පණින් මිදිච්ච රට බවට පත් කරගන්න අපිට පුළුවන් වේවි කියලා මම පුරවැසිය කැරීට කල්පනා කරනවා. යම් කිසි තාක් දුරකට ස්වයංපෝෂිත ආර්ථිකයත් එක්ක ඉස්සරහට යමු කියන යෝජනාව මේ ව්‍යසනය තුළින් මේ රටේ මිනිස්සුන්ට අපිට කාටවත් ගෙනත් තියෙනවා. නව කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දියත් කළ ලොව ප්‍රමුඛ රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව එක් වී තිබෙනවා. ABBC පුවත් සේවය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයකින්.
ලොවපුරා මිලියනයකට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව බොහෝ රටවල් දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එමෙන්ම ලොවපුරා රජයන් මෙම වෛරසය තුරන් කිරීම සඳහා නව ක්‍රියාමාර්ගද ගනිමින් සිටිනවා. මේ පිළිබඳව මිනිසාට මෙන්ම අවට ලෝකය කෙරෙහි ඇති බලපෑම පිළිබඳව BBC පුවත් සේවය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමීක්ෂණයක් සිදු කර තිබුණා. එම සමීක්ෂණයට අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික මට්ටමින් වැඩසටහන් ආරම්භ කළ ලොව මුල්ම රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව එක් වී තිබීම විශේෂත්වයක්. ඒ අනුව කොරෝනා මර්ධනය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අන් රටවලට ප්‍රථම ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් දියත් කර තිබෙන බවයි එම සමීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් චීනය සිය ජාතික මට්ටමේ වැඩසටහන් ආරම්භ කර තිබුණේ පළමු කොරෝනා ආසාදිතයා හමුවීමෙන් අනතුරුවයි. එහෙත් ශ්‍රී ලංකාව සිය ප්‍රථම කොරෝනා ආසාදිතයා හමුවීමට ප්‍රථම සිය ජාතික වැඩපිළිවෙල සහ ප්‍රාදේශීය වැඩපිළිවෙල ආරම්භ කර තිබුණු බවයි එම සමීක්ෂණයෙන් පැහැදිලි කර ඇත්තේ. ආසියානු රටවල්, යුරෝපා රටවල් හා අප්‍රිකානු රටවල් වෙන්වෙන් වශයෙන් සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන අතර චීනය හැර වෙනත් කිසිදු රටක් ශ්‍රී ලංකාවට පෙර කොරෝනා වෛරසය පාලනය සඳහා ජාතික වැඩපිළිවෙලක් හෝ ප්‍රාදේශීය වැඩපිළිවෙලක් වෛරසය ව්‍යාප්තිය ආරම්භයේදී සිදු කර නොමැති බවයි එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ. එත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. ජලිතමූ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.